බයින්න බෑ ඔග ඕනේ අක්ක හරි බුද්ධි ඔහම දාගන්න ඒ ඔළුව කරේ පොඩ හරි මචං මොකද උනේ කියන්නවාද මොකද උනේ අමතුම නෑ ගීත් නාට පහර දීම ගැන මගේ අනුදැනුම ඇතුව මෙයා වෙලා තියෙනවා කියලා ගෝඩාවේ රාජපක්ෂ ඔක් ගන්න මෙතෙන්ට ඇවිල්ලා සාක්ෂි දීලා තියෙනවා ඉතින් ඒ ගැන තමයි මගෙන් ඇහුවේ ගෝඩාවේ රාජපක්ෂ මේ කරන එල්ල කරන චෝදනාව මම මොනවද උත්තර දෙන්න කියලා ඒ මට ඒක දාන්න එපා ඒ කියන්නේ ඔබතුමා ඍජුව එතුමා සම්බන්ධ කරලා මේක කියලා දිනවද ඔව් මම එදත් කිව්වා අදත් කියනවා කොළඹ වෙච්ච පහර දීම් පැහැර ගැනීම් ඒ හුඟක් දේවල් ඒ සියලුම දේ ගෝඨාභය රාජපක්ෂලා කපිලහින්ද විතරණලා මෙහෙවපු කල්ලිහරහා සිදුවන දේවල් කියලා රාජපක්ෂ මම හිරේ ඉන්නකොටත් පුළුවන් තරම් මට රාජකාරී කරපු මගේ වටේ හිටපු නිලධාරීන් ආදී අත්අඩංගුවට අරගෙන වද දිදි මාස ගණන් හිර කරගෙන ඉඳගෙන හමුදා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා බුද්ධිංශ අය කතාවක් ගොතන්න උත්සාහ කරා මම පහර දීම් වලට ඝාතන වලට සම්බන්ධයි කියලා. ඉතින් ඒ වෙලෙත් එයාට එක් කරගන්න බැරි වුණා. තාමත් මං හිතන්නේ උත්සාහයක දෙනවා නමුත් අසාර්ථකයි. ඉතින් ඒ වෙලේ කරගන්න බැරි වෙච්ච දේවල් දැන් කොහොමද යා මාව ඒවට පටලවන්නේ? ඔබතුමා වග කියන්න ඕන කියලා ඔබතුමා හිතනවාද? ඒ කියන්නේ ඔබතුමාට දැන් ආරක්ෂක ලේකම්තුමානේ මේක හිටියේ ඔබතුමාට අනුදුන්න කියලා නේ එහෙම කියන්නේ. මට අනුදුන්න කියලා කියන්නේ නැහැ. එයා කියනවා එයා මේවට සම්බන්ධ නැහැ මමයි මේවා කරවලා තියෙන්නේ කියලා. ඉතින් මම කිලිම්ම කියන්නේ ඉතින් මම යුද්ධ මෙහෙයුව ඇරෙන්න කොළඹ පැත්තේ කරපු බුද්ධි මෙහෙයුම ආදී ගෝඨාභය රාජපක්ෂ තමයි කරේ. කොළඹ පැත්තේ තිබුණ නොඑක් ආකාරයේ දේවල් සුදු ඈන් පැහැර ගැනීම ඔය සියල්ලම යානේ කරේ. ඒක මේ රටේ හැමෝම දන්නවනේ. ඔබතුමා එවක යුදහමදාපතිවරයා වශයෙන් හිටිය ඔබතුමාගේ තේ වෙලාවේ වගකීමක් තියෙනව නේද මේ ගැන? නෑ ඉතින් කොළඹ සිද්ධ වෙච්ච දේවල් යුද්ධයට බාහිරව සිද්ධ වුණ අපරාධ ගැන වග කියන්නේ යුදහමදාපතිගේ වැඳීමක් නෑ. ඒ වගේන සොයන්න පරීක්ෂණ කරන්න වාකීව තිබුණේ ගෝඨාභය රාජපක්ෂට සහ පොලිසියට. අද ප්‍රශ්න කරපු ටික ඒ කියන්නේ එදා විච සිද්ධිය සම්බන්ධවද නැත්නම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව කරපු ප්‍රකාශය කියනද අද ප්‍රශ්න? ඔව් එයා මට විරුද්ධ ඇඟිල්ල දික් කළා මාව මේවට සම්බන්ධයි කියන එක තමයි කියන්න උත්සාහ කළා තිබුණේ. ඒ ගැන මගෙන් ප්‍රශ්න කරා. අනිත් එක ඔබ රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ඒ වගේ පැහැරගෙන යන්න ඕ පහර දෙන්න ඕ කිසිම අවශ්‍යතාවයක් තිබුණාද එහෙම කිසිම දෙයක් ඔබතුමාට එහෙම අවශ්‍ය පුද්ගලික සම්බන්ධයක් තිබුණ නැහැ නේ කොල්ලෙක් නේ මේමයි දැන් මාධ්‍යවේදීන් යම් යම් අවස්ථාවල යුද්ධයට විරුද්ධව දේවල් ලිව්වා හමුදාට විරුද්ධව දේවල් ලිව්වා හමුදා ප්‍රතිල විවේචනය කරා නමුත් ඒවා සමහරලාට දේශපාලන අවශ්‍යතාවයන් මත සිද්ධ වුණා ඒ අපි එක්ක තිබුණ පුද්ගලික තරහකට හෝ අපි අඳුරාගෙන හිටියටවත් නෙවෙයිනේ රජයේ එක්ක තිබුණ ප්‍රශ්න මත තමයි මේ හැමදේම සිද්ධ වුණේ. එතකොට ඒව ඔළුවට ගත්තේ රජයයි ගෝඨාභය රාජපක්ෂලා මිස අපි ඒව ඔළුවට ගත්තේ නැහැ. අපිට ඒව ඔළුවට ගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. එහෙනම් දැනුත් අපට කොච්චර මඩ ගහනවද? එහෙමනම් අපි යන්න එපයි මේ ඔක්කොම පිටිපස්ස එලෙවෙලව. ඔය විමර්ශනේ හරි ආකාරයෙන් යනවා කියලා ඔබතුම හිතනවද? කීත්නාට පාරු. ඔව් මේගොල්ලෝ ඉතින් මේ නිලධාරීන් ඉතින් කැපවීමකින් මේවා කරන්න උත්සාහ කරනවා. විමර්ශනය යන ආකාරය හැමදේම හරිද වැරදිද කියලා මට කියන්න බෑ මොකද මේ වගේ යන මේ සිද්ධීන් ගැන මම මුකුත් දන්නේ නැති හින්දා ඔබතුමා නැවත කැඳවීමක් කරාද මේ සම්බන්ධයෙන් නැවත කැඳවීමක් කියනවා හැමතුමා ආපහු එන්න කියලාද මං හිතන්නේ මම මේ දෙවෙනි වතාවට ආවේ ආපහු ආවත් ඉතින් ඕකම තමයි කියන්න තියෙන්නේ ඔබතුමා මේ පටලවන්න හදන රාජපක්ෂවරුන්ද ඔබතුමා මේකට පටලවන්න හදන්නේ රාජපක්ෂවරු කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙයා පිටිපස්සේ හිටියා කියලා මම එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා හැබැයි හිටපු ජනාධිපතිතුමා කියන මතක නැහැ කියලා එමුතුමා හිටපු ජනාධිපතිතුමා කියන මේ කීර්තන සම්බන්ධව අමතකයි කියලා මොකදයි කියන්නේ එතුමා එයාට ඉතින් හුඟක් දේවල් අමතකයිනේ දැන් වයර් ෂෝට් වෙලා ඉන්නේ හැබැයි එමුතුමා අද එතුමාලා ගෝඨාභය රාජපක්ෂ තමයි ආයි ඉදිරියට එන්න හදන්නේ පාලනය සමයද එහෙම වුණොත් ඔබතුමාගෙන් ඔබතුමාට කරදර වෙන්න වෙයි නේද මේ ඔව් ඉතින් එයා එදත් හැදුවා මාව එල්ලුම් ගස්සරින්න ඇච්චර බලේ තියෙද්දි ආයි තවත් එච්චරයි අපි මුණ දෙනවා.